ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක ඉහළ සමාජ සුබසාධනයක් උදෙසා වූ අඩු ආදායම්ලාභී පවුල්වල සමාජිකයින්ට ස්ථාවර ආදායම් මාර්ග විවෘත කරමින් ඉතා කඩිනමින් රජයේ රැකියා ලබා දීමේ ව්‍යාපෘතිය මෙවන විට ආරම්භ කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශයේ පවසන්නේ. අයිදුම් කරුවන් විසින් ජනවාරි 20වනදා පළ වූ පුවත්පත් දැන්වීමේ සඳහන් ආකෘතියට අනුව සකස් කළ අයිදුම් පතක් ලබන පෙබරවාරි මාස 15වන දිනට ප්‍රථම තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා වෙත බාර දිය යුතුයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී හා ප්‍රාදේශීය ලේකම් නම් කරන වෙනත් පොදු ස්ථානවලදී තෝරා ගැනීම සම්මුඛ පරීක්ෂණ බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකාය විසින් ලබන පෙබරවාරි මාස 26 වන දින සිට දින 5ක් තුල පවත්වනු ලබනවා. අයිදුම් කරුවන් සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන විට ග්‍රාම නිලධාරී සහතිකය සහ වෙනත් ලියවිලි ඇතනම් ඒවා ඉදිරිපත් කළ යුතුයි. තෝරාගත් අයිදුම් කරුවන්ට බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායේ පුහුණු වීමේ පත්වීම් ලිපිය අදාළ ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාම නිලධාරී මගින් ලබා දෙනවා. පුහුණු වීම මාර්තු මාස 2 වන දින ආරම්භ වෙනවා. පුහුණු කාලය තුල මාසකට රුපියල් 22500ක දීමනාවක් ගෙවනු ලබන අතර මනා පුහුණු ලාභින් මෙම වසරේ ඔක්තෝබර් මාස පළමු දින සිට විශ්‍රාම වැටුප් හිමි ස්ථිර සේවකින් ලෙසත් පත් කරන බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. මෙම පිරිසට අයත් වනුයේ අපොස සාමාන්‍ය පෙළට පහළ අධ්‍යාපනයක් සහිත වයස අවුරුදු 18ත් 45ත් අතර කාණ්ඩයේ රැකියා විරහිත පුද්ගලින් පමණයි. බඳවාගනු ලබන සමාජිකයින්ට වෘත්තීය පුහුණුවක් දීමේ අනතුරුව සේවයේ ස්ථිර කරනු ලබනවා. සේවා නියුක්තිකයින්ට ස්වකීය පෞල් දිවියෙන් දුරස්ත වීමක් සිදු නොවන පරිදි පදිංචි පෙදෙස් වලට නුදුරේම පිහිටි සේවා ස්ථානයන්හි රාජකාරී පවරන බවත් ඔවුන්ගේ සතුරුදායක සේවය හා විනය මෙන්ම ඉහළ කාර්යසාධනයේද සැලකිල්ලට ගනිමින් පසුව විදෙස් රැකියා සඳහා යොමු කිරීමට සැලසුම් කර තිබෙන බවත් ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.